මීට මොහොතකට කලින් ඔබේ නැරඹුවේ පසුගිය සිකුරාදා පැවති තනගේ විශේෂ අවස්ථා කිහිපයක් ඒ කියන්නේ අප විසින් නිෂ්පාදනය කොට ඉදිරිපත් කරන ලද වැඩසටහන ශ්‍රී ලංකාවත් පකිස්තානයත් අතර පැවති තනගේ විශේෂ අවස්ථා කිහිපයක් අද තරගයේ ආරම්භ කිරීමට බලාපොරොත්තු වන පිළිබඳ සජීව විස්තර විකාශය ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා පෙරවරු 11ට ඒ කියන්නේ අද තරගයේ පකිස්තානු කණ්ඩායමත් ඒ වගේ නව ශ්‍රී ලංකා දන්ත කණ්ඩායමත් අතර පැවති පවතින තරගය තමයි අද පෙරවරු 11ට ආරම්භ වන්නේ ඒ කියන්නේ තව විනාඩි 25කින් පමණ අප ආරාධනා කර සිටිනවා ඔබට කිසියම් ප්‍රශ්නයක් වෙතොත් ඒ ප්‍රශ්නේ අප වෙත යොමු කරන්නට ඒ ප්‍රශ්නේ පිළිබඳවත් ඒ වගේම ප්‍රශ්නයට අදාළ අනිකුත් පිළිතුරු පිළිබඳවත් අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා දිවා විවේක කාලය තුලදී ඒ සඳහා අපි ආරාධනා කර සිටිනවා ප්‍රවීණයන් දෙදෙනෙකුට අපි ඒ කාලය විඩංගු කරනවා ඔබ වෙනුවෙන් හොඳයි ඔබ දන්නවා දුරකථන අංකය 592173 592173 ඔබේ ප්‍රශ්නය අප වෙත යොමු කරන්න හොඳයි තව ස්වල්ප වේලාවකින් අද තරගයේ එනම් පකිස්තානු කණ්ඩායමත් නව ශ්‍රී ලංකා කණ්ඩායමත් අතර පවතින තරගයේ සජීව විස්තර විකාශයේ පෙරවරු 11ට පමණ අප ඔබ වෙත ගෙනෙන්නට බලාපොරොත්තු වෙනවා අප හා රැඳී සිටින්න හොඳයි දැන් අපට අවස්ථාව ලැබෙනවා ක්‍රීඩා ක්ෂේත්‍රයේ පිළිබඳව කරුණු සාකච්ඡා කරන්නට. අප අද පෙරවරු සඳහන් කළ පරිදි ඔබට දැන් අපේ ආරාධනයේ පිළිගෙන දිනකරන සිටිනවා ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩා විචාරක ප්‍රේමසර ඇපසිංහ ඒ වගේම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක අසුබද සිල්වා. මම හිතන්නේ මේ අත්වශයෙන් ප්‍රයත්න ක්‍රීඩා ප්‍රසන්න සඳහන් කරන්න පුළුවන් අප කවුරුත් දැනුවත් වීමේ ප්‍රයත්නයක් හැටියට. ඒ කියන්නේ ක්‍රීඩක ක්‍රීඩා ක්ෂේත්‍රයේ පිළිබඳවත් ඒ වගේම අද තරඟ පිළිබඳවත් ඉදිරියේදී තරඟ පිළිබඳවත් මම හිතන්නේ සැකවිල් කරුණු සාකච්ඡා කිරීමට අපට මේ අවස්ථාව යොදා ගන්නට පුළුවන්. මම හිතන්නේ මුලින්ම සාකච්ඡා කළ යුතු වන්නේ අද තරඟයේ ඒ කියන්නේ පාකිස්තානයත් තව ශ්‍රී ලංකා කණ්ඩායමත් අතර පැවති තරඟයේ මුල් භාගයේ තරඟය ඔබ කොහොමද විග්‍රහ කරන්නේ කියන්නේ. ඇත්තෙන්ම මම හිතන්නේ අද තරඟයේ දෙස බලන විට මුලින්ම මා කියන්නේ කැමති ක්‍රිකට් ක්‍රීඩාවේ චමත්කාරත්වය පැහැදිලිව නිරූපණය වුණු තරඟයක් හැටියටයි මා දකින්නේ. ඒත් හේතුව පකිස්තාන් කණ්ඩායම මෙම තරඟයේ කාසිය වාසිය ලබාගත් නව ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම මෙම තනතිල්ලෙන් පන්දුවට පහර එල්ල කිරීම සඳහා ක්‍රීඩා පිටියට පිවිසුණා. ඕවර් පහක් යන්නටත් මත්තෙන් ඔවුන්ගේ ප්‍රබල ක්‍රීඩකයන් තිදෙනෙක්ම ක්‍රීඩාගාරයට යවන්නට සමත් වුණා විශේෂයෙන්ම වසීම් අක්‍රම සහ වකා යුනිස් දෙදෙනා. ඉතින් මෙවැනි තත්ත්වයක් තිබියදී ඇත්තෙන්ම කණ්ඩායමක් බොහෝ දුරට බිඳ වැටෙනවා මානසික වශයෙන්. නමුත් මේ අවස්ථාවේදී ඇඩම් පැරෝරේ සහ කේන්ස් දෙදෙනා ඉතාමත් සාර්ථකව ලකුණු 51 සම්බන්ධතාවයක් ගොඩනගලා හතරවෙනි විකට්ටුව සඳහා සෑහෙන ස්ථාවරත්වයකට පත් කළා කණ්ඩායම.